අට්ටගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලය ක්‍රීඩාංගණයේදී. දැනටම ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්නට කෝට් සූට් මහගෙන ලේස්ති වෙලා ඉන්න අපේක්ෂකයන්ට ජනාධිපති වෙනට ඉදිරිපත් වෙද්දී අපි අභියෝගයක් සහ යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ දේවල් කළා මේ රටට සැබෑ සංවර්ධනයක් සහ සැබෑ ජාත්‍යාලයෙන් සැබෑ රට ගැන හැඟීමකින් කටයුතු කරන්න කැමති නම් ජනාධිපති වෙනට පෙර සිටම අපි මේ ලබා දෙන යෝජනාවලියට එකඟතාවය ප්‍රකාශ කරන්න කියන ඉල්ලීම කරන්න තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. හැබැයි ඊට කලින් අපි බලන්නට ඕනේ මේ රටේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් එළඹිලා තියෙනවද කියලා. අපි දන්නවා අපි මේ කතා කරන මොහොත වෙනකොටත් මේ රටේ මැතිවරණ දෙකක් අතුරුදහන් වෙලා තියෙනවා. මැතිවරණ දෙකට උනේ මොකද්ද කියලා හිතාගන්න බෑ. ඒ අවුරුදු ගාණක් තිස්සේ නොපවත්වන පළාත් සභා මැතිවරණය. ඒකට වෙච්ච දෙයක් හිතාගන්නම බෑ. ඊට පස්සේ දැන් අපි මේ කතා කරන මොහොත වෙද්දිත් ක්‍රියාත්මක වෙනව මැතිවරණයක්, මැතිවරණය කඳවලා මැතිවරණයට දින නියම කළා, ඊට පස්සේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දාලා තාමත් ඒ මැතිවරණය අවලංගු කළ නැහැ පළාත් පාලන ආයතන මැතිවරණය. ඒ අස්සේ දැන් එළඹිලා තියෙනවා එළඹෙන 17 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය මැතිවරණ කොමිසම සභාවට උදා වෙලා තියෙනවා. ඒ අස්සේදී අපි දැක්කා විවිධ මුට්ටි දාලා බලනවා මේකත් නවත්තගෙන මේ තමන් ජනවරමක් නැතුව පිනට හම්බුණු අවුරුදු දෙක තවත් ඡන්දයක් තියන්න නැතුව තවත් දිග කාලයක් ඇදගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා. ඇයි එහෙම කරන්නේ? ඔහු දන්නවා වර්තමාන ජනාධිපතිතුමා ජනතාව ඉදිරියට ගියෝතින් තමන්ට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තමන්ට තියෙන ජන අප්‍රසාදයත් එක්ක ගෙදර යන්න වෙනවා කියන එක එතුමාට විශ්වාස නිසා තමයි ජනාධිපතිවරණයකට මැතිවරණයකට බය. ඒ නිසා අපි දැක්කා පහුගිය කාලේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් යොමු කළා. ඒ හරහා අධිකරණය විසින් ඒක නිෂ්ප්‍රභා කරාට පස්සේ දැන් අලුත්ම දේ තමයි, අලුත්ම සිදුවීම තමයි 22 වෙනි සංශෝධනයක් අරගෙන එනවා ව්‍යවස්ථාවට. ජනාධිපතිවරයාගේ දූරකාලය අවුරුදු 5ද 6ද කියන එක පිළිබඳව ගැටලුවක් ඇති කරගෙන 22 වෙනි සංශෝධනයක් අරගෙන ඇවිල්ලා දැන් කැබිනට් මණ්ඩලයට ඒක ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය ඒක අනුමත කරාට පස්සේ තවත් දින 7ක් කැසට් කරලා තියලා ඊට පස්සේ ඒකට විරෝධතා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒකට තවත් දින 14ක් තියලා මේ ක්‍රියාවලිය හරහා මේ සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයත් අර මැතිවරණ දෙක වගේම අතුරුදහන් කරන්නද කියන බය අපිට මතුවෙනවා. ඒ සැකය අපිට මතුවෙනවා. ඒ නිසා පැහැදිලිවම අපි ජනාධිපතිතුමාට කියනවා මේ සෙල්ලම් දාලා මුට්ටි දාලා ජනතාවගේ පරමාධිපත්‍ය විනාශ කරන්නට කටයුතු කරන්න එපා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්නට කටයුතු කරන්න. ඒ වගේම අපි මැතිවරණ කොමිසමෙනුත් බොහොමත්ම ගෞරවයෙන් ඉල්ලනවා ජනතාව වෙනුවෙන් ඔබේ වගකීම ඉෂ්ට කරන්න. එළඹෙන 17 වෙනිදාට ඔබට බලය ලැබෙනවා. ඒ ලැබෙන බලය ඔබ නිසි ලෙස භාවිතා කළ මේ රටේ ජනතාවට අවශ්‍ය මැතිවරණයක් මේ වෙලාවේදී ඒ ජනාධිපති තමන්ට අවශ්‍ය තමන් කැමති ජනාධිපතිවරයා පත් කර ගැනීමට ඒ ජනතාවට අවස්ථාව ලබා දෙන්නට කටයුතු කරන්න කියන ඉල්ලීම බොහොමත්ම කාරුණිකව අපි මැතිවරණ කොමිසමෙනුත් ඉල්ලීමක් කරන්න කැමති මේ වෙලාවේදී. ඒ විදිහට ජනාධිපතිවරණයක් පැවැත්වුවොතින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අපි එක්සත් සියවස් පෙරමුණ විදියට අපේ ස්ථාවරය ප්‍රකාශ කරනවා. අපි යෝජනා 17කින් සමන්විත යෝජනාවලියක් අද දවසේදී සියලුම පක්ෂවලට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බලාපොරොත්තු වෙන ස්වාධීන අපේක්ෂකයන්ට හැම දිනාටම ලබා දෙන්නට සූදානම් කළා තියෙනවා. මීට පෙර එහි වගන්ති කිහිපයක් සඳහන් කරා. මත් මේ වගන්ති කිහිපයක් සඳහන් කරන සූදානම් විශේෂයෙන්ම ස්වයංපෝෂිත ශ්‍රී ලංකාව ආර්ථිකම වශයෙන් අගාධයකට අරගෙන ගිහිල්ලා මේ රට බංකොලොත් කරපු තීන්දු තීරණ ගනිපු හැම දෙනාටම විරුද්ධව නිසි පරීක්ෂණයක් කළා. ඔවුන්ට එරෙහිව ඔවුන්ගේ තරාතිරම බලන්නේ නැතුව ඔවුන්ට දඬුවම් කරන ක්‍රමවේදයක් එළඹෙන ජනාධිපතිවරයා සිදු කරන බවට අපට ලිඛිතව සාක්ෂියක් අවශ්‍යයි. ඒ වගේමයි රටේ නීතියට අදාළව මේ රටේ තමන් වත්කම් උපයාගත්ත විදිය
පැහැදිලි කරන්නට නොහැකි නීති විරෝධී රාජ්‍ය දේපල භාවිතා කරලා එහෙමත් නැත්නම් නීති විරෝධී දූෂණ වංචා මගින් උපයාගනිපු ධනය රාජසන්තක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවට එළඹෙන ජනාධිපතිවරණයෙන් පත්වෙන ජනාධිපතිවරයා සුදු කරන බවට අපට පැහැදිලි එකමතිකතාවයක් ලබා දිය යුතුයි. ඒ වගේමයි පසුගිය වසර 20ක් වගේ කාලය ඇතුළත මේ රටේ අපි දැක්කා පවතින ආණ්ඩු බොහෝමයක් තමන්ගේ රාජ්‍ය බලය ජාතික දේපල රජයේ දේපල භාවිතා කරමින් තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරගන්න තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සිදු කරගන්නට කටයුතු කරා. මෙවා ඇත්තෙන්ම ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මේ රටේ මිනිස්සු දුක් විඳලා රජයට ලබා දෙන ආදායමෙන් මේ විදියට තමන්ගේ පෞද්ගලික පක්ෂයන් ප්‍රවර්ධනය කරගන්න තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයන් සිදු කරගන්නට කටයුතු කිරීම අපරාධයක්. ඒ අපරාධය සිදු කරපු අයට විධිමත් පරීක්ෂණයක් පවත්වලා විධිමත් කමිසමක් පත් කරලා විධිමත් පරීක්ෂණයක් පවත්වලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අපිට පොරොන්දුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි ධාතුම් වල සංශෝධනය ගැන පෞගිය කාලය පුරාවටම පැවතිච්ච ආණ්ඩු බලයට එන්න කලින් තමන්ගේ මැතිවරණ ප්‍රකාශනවල පොරොන්දු විදියට පවත්වාගෙන ගියා. නමුත් අද වෙනකන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ රටේ පාලන ව්‍යුහයට විකෘතිතාවයක් ඇති නොවන ආකාරයට 13 වන සංශෝධනයේ යහපත් ක්‍රියාවලීන් සියල්ල මේ රට තුළ සැබෑ වශයෙන්ම ජනතා හිතකාමී විදියට ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දුවක් අපිට ඒ ජනාධිපතිවරයා අපේක්ෂකයාගෙන් ලැබිය යුතුමයි. ඒ වගේමයි රාජ්‍යාංශය සඳහා විශේෂයෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය සේවයක් බවට පත් කළා. ඒ සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ රාජ්‍ය සේවය එයින් ඉතිරි වෙන ධනය රාජ ආදායම දිලින්දන් වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සහනාධාර ක්‍රමවේදයකට එහා ගිහිපු වැඩපිළිවෙලක් නිර්මාණය කරන්නට ඒ ධනය යෙදවිය යුතුයි කියන යෙදවන මා කියන විශ්වාසය සහ පොරොන්දුව අපට ලිඛිතව මේ ජනාධිපතිවරුන්ගෙන් ලැබිය යුතුයි කියන විශ්වාසයේ මතේ අපි සිටිනවා. ඒ වගේමයි විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපනය ගැන කතා කරද්දී පෞගිය කාලේ ලොකු කතාබහක් ඇති වුණා ගුරුවරුන්ගේ වැඩ වර්ජනය හරහා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා රටේ අධ්‍යාපනය තමයි මේ රටක ආර්ථිකය වර්ධනය කරන්නට දායක වෙන ප්‍රධානම දේ. කොඳුනාරටිය නිසා රජයේ අයවැය තුලින් 8%කට වඩා වැඩි ප්‍රතිශතයක් 8%ක් හෝ ඊට සමාන ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් යොමු කරන බවට ඒ ජනාධිපතිවරයා අපට පොරොන්දු විය යුතුයි. එනිසා මේ පොරොන්දු ප්‍රකාශයේ අපි පොරොන්දු 17ක් ලබා දීලා තියෙනවා, නිර්දේශ 17ක්. මේ නියමයන්ට එකඟ වෙන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තිබිය යුතුයි. ඔබ සැබෑ ලෙසම රටට ආදරය නිසා, ඔබේ බලය රැක ගැනීමට නෙමෙයි රටට ආදරය නිසා මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම ඒ මතක් කිරීමත් එක්ක නැවත වතාවක් අපි මේ පවතින රජයට සහ ජනාධිපතිවරයාට අවධාරණය කරනවා තවත් සෙල්ලම් කරන්නේ නැතුව ඉක්මනින්ම ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ පවත්වන්න. නැවත වතාවක් ඉල්ලීමක් කරනවා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඔබට මේ 17 වෙනිදායින් පස්සේ එළඹෙන බලය නිසි ලෙස ප්‍රයෝජනයට අරගෙන මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය තහවුරු කරන්නට කටයුතු කරන්න කියලා. බොහොමත් මෙස්තුතියි. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන වයසක ඒ වගේම වයෝවෘද මේ රට වෙනුවෙන් මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනිපු ඒ වගේමයි තමන්ගේ විශ්‍රාම දිවිය පහු කරලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙදර ඉන්න කියන කාරණාව. විශේෂයෙන්ම ඒ කාරණාව එහෙම සිහිපත් කරද්දී මේ රටේ ජනතාවටත් වගකීමක් තියෙනවා. තමන්ගේ මැතිවරණයේ තමන්ගේ ඡන්දයේ බලය නිසි ලෙස භාවිතා කරන්න. අපි දන්නවා සමහර අවස්ථාවලදී ජනතාව ප්‍රතික්ෂේප කළා ගෙදර තියපු ඇතැම් දේශපාලඥයන් පක්ෂවල ආශිර්වාදයෙන් ඔවුන් පක්ෂනායකයන්ගේ ආශිර්වාදයෙන් නැවතත් ජාතික ලයිස්තු හරහා පාර්ලිමේන්තුවලට රිංගගෙන ඉන්නවා. විශේෂයෙන්ම පක්ෂනායකයන්ට අපි පක්ෂවලට අවධාරණය කරනවා ඔබේ පක්ෂය ඇතුලේ මේ වයෝවෘද මහලු දේශපාලකයන්ට අවස්ථාව නොදී තරුණයන්ට අවස්ථාව දෙන්න. ඇයි අපි එහෙම කියන්නේ? තරුණයන්ට ඒ වගේම මේ
දේශපාලන ශේෂ්ත්‍රය ඇතුළේ තමන්ගේ දක්ෂතාවයන්ගෙන් හැකියාවන්ගෙන් එන්නට ඉන්න නායකයන්ට අවස්ථාව නොදීම හරහා එකම සිස්ටම් එකක් එකම ක්‍රියාවලියක් ඇතුළේ එකම අදහස් ගොඩක් ඇතුළේ තමයි මේ පාලනය ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් අපි දකිනවා අවුරුදු 70 ගණනක් පුරාවට මේ රට එන්න එන්නම අගාධයකට මිසක් ඉදිරියකට ගිහිල්ලා නැහැ. ඒක දියුණු රටවල නොදකින දෙයක්. අපි දන්නවා ලෝකේ දියුණු වෙමින් සහ දියුණු මට්ටමට ළඟා වුණු රටවල් බොහෝමයක අගමැතිවරු පවා තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීපු තැන් අපි ලෝක ඉතිහාසයේ දකිනවා සහ ලෝකයේ දේශපාලන රාමුව ඇතුලේ අපි දකිනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා දැන්වත් මේ සෙල්ලම නවත්තලා මේ වයසක මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව මහලු මඩමක් බවට පත් කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට සුදුස්සන් පත් කරගන්නට අපි කටයුතු කරමු. අපි බලමු කවුද මේ ලයිස්තු වල ඉන්නේ කියලා. මේ ඉන්නවා කුමාර වෙල්ගම් මහත්තයා. අවුරුදු 74යි විශ්‍රාම වයස ඉකුත් වෙලා. අවුරුදු 28ක් පාර්ලිමේන්තුවේ ඉඳලා. හැබැයි අවංකභාවය කියන්නේ එතුමා පිළිගන්නවා එතුමා හොරෙක් කියලා. එතුමා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම හොරු කියලා පාපොච්චාරණයක් පහුගිය දවස්වල එතුමා කරා. ඉතින් ඇයි තවත් ඔබගේ හෘද සාක්ෂියට එකක ඔබ දන්නව නම් ඔබ ඇතුළු මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා හොරු කියලා ඇයි තවත් අපිට වද දෙදී අපිට පව් දෙදී ඔබේ පව් අපිට ගෙවන්න දීලා පාර්ලිමේන්තුවට වෙලා ඉන්නේ? දැම්මත් ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් ඉන්න කියන ඔබේ ජීවිතයේ අවසන් කාලේ බණක් දහමක් විනක් දහමක් කරගෙන ඉන්න කියන එක අපි කුමාර වෙල්ගම් මහත්තයාට මතක් කරනවා. ඊළඟට කවුද? දිනේෂ් ගුණවර්ධන බොරලුගොඩ සිංහයා කියලා පාර්ලිමේන්තුවට අන්වර්ථ නාමයක් හදාගෙන ආවා. දැන් පවුලත් පෝෂණය කරනවා. මෙතුමාගේ පුතත් තාත්තයි පුතයි දෙන්නම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. පුතා කවුද කියලා අපි දැනගත්තේ මෙතුමාගේ විදේශ සංචාරයකට එක්කන් යනකොට මිසක් පාර්ලිමේන්තුව ඇතුලේ පුතාවත් තාමත් සැලකිය යුතු කාර්යභාරයක් පාර්ලිමේන්තුවේ ඉෂ්ට කළා නැහැ. මෙතුමා මේ රට වෙනුවෙන් මොකද්ද කරේ? අගමැතිවරයෙක් වශයෙන් මොනවද ගනිපු තීන්දුව తీරන මේ රටේ යහපත් ක්‍රියාවලියක් සඳහා මේ රට සංවර්ධනය සඳහා මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? කිසි දෙයක් නැහැ. ඒ නිසා අවුරුදු 75ක් වෙන මෙතුමා අවුරුදු 39ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තින්නේ. ඒ අවුරුදු 39 පුරාවටම කරපු දෙයක් නැත්නම් දැන් ඔබ අසාර්ථකයි කියලා පිළි අරගෙන දැම්මත් ගෙදර නැවතින්න කියන ඉල්ලීම අපි කරනවා. ඊළඟට ඉන්න චරිතේ වාසුදේව නානායක් කර්මාන්තයා. වමට සිග්නල් දාලා දකුණට හැරිච්ච මිනිස්සෙක්. වාමාංශික පක්ෂකින් ඇවිල්ලා වමත් නෑ දකුණත් නෑ. දැන් අතරමං වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නම අවුරුදු 85යි. අපේ ගෙදර යතුරවත් අපි අවුරුදු 85ක් වෙන අපේ ආච්චිට දීලා යන්නේ නෑ. අවුරුදු 85ක් කියන්නේ මේ මිනිස්සයා පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා තමන්ගේ විශ්‍රාම දිවියත් පහු කරලා දශක දෙකකට ආසන්න කාලයක්. ඒ නිසා අපි අවුරුදු 25ක් දැන් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ඒ නිසා දැම්මත් එතුමටත් කියනවා යන්න. මොකද එතුමා තව තව වයසට යන්න යන්න එතුමාගෙන් එන සමහර ප්‍රකාශ මීට වඩා දරුවෙකුටවත් බලන්න බැරි තත්වයක් වෙයි. මොකද මෙතුමට ඒ වගේ අන්වර්තනාම තියෙන නිසා. ඊළඟට ඉන්නවා මේ රටේ ආර්ථිකය ගැන හැමෝටම වඩා දන්නවා කියලා හිතාගෙන ඉන්න, හැබැයි මේ රටේ ආර්ථිකයේ විනාශ වෙන්න විශාල කාර්යභාරයක් ඉටු කරපු මිනිස්සෙක්. බන්දුල ගුණවර්ධන අවුරුදු 71යි පාර්ලිමේන්තුවේ අවුරුදු 27යි. කටින් ගහලා මේ රටේ ආර්ථිකය විනාශ කරපු පුරුකක්. ඒ නිසා ඔබතුමාටත් අපි කියනවා දැන් ඇති අපිට තවත් ඔබතුමාලගේ බර ඇදගෙන යන්න බෑ. මේ රටේ ඕනතරම් තරුණයෝ ඉන්නවා. මේ රටේ ඕනතරම් සුදුසුකම් තියෙන තරුණයෝ ඉන්නවා මේ රට බාර ගන්න. ඊළඟට ඉන්නවා තිස්සත් නායක මහත්තයා. වයස අවුරුදු 63යි පාර්ලිමේන්තුවේ අවුරුදු 39යි. ගොඩක් වෙලාවට යන පැත්ත පරාදයි කියලා තමයි පිළිගන්නේ. කොමුණත් අවුරුදු 39ක් අවුරුදු 40කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙතුමට මේ රට වෙනුවෙන් මේ රටේ සැබෑ අභිවෘද්ධිය වෙනුවෙන් කරගත හැකි වුණු කිසි දෙයක් නැහැ. තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් තමන්ගේ ආසනය තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පවතින සංවර්ධන ක්‍රියාවලියකට යන්න මෙතුමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා දැන් ඇති දැන් තරුණයෙකුට අවස්ථාව දීලා ඔබතුමාගේ ආසනය දැන් තරුණයෙකුට දීලා ගෙදර ඉන්න කියන මතක් කිරීම එතුමටත් කරනවා. ඊළඟට අනුර ප්‍රියදර්ශන යාවා
පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ආණ්ඩු ගණනාවක ඇමතිවරයෙක් විදියට කටයුතු කරා. ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට ගියා. වයස අවුරුදු 65න් 28ක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළා. අපි දන්නවා මෙතුමලා මේ රට වෙනුවෙන් කරපු ඇති දෙයක් නෑ. හැබැයි තමන්ගේ සුඛ විහරණය උදෙසා තාමත් තමන්ගේ බලය අත්හරින්න සූදානම් නෑ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් කියනවා දැන් ඇති, හොඳටම ඇති. මේ ඉන්නේ මගේ අල්ලපු දිස්ත්‍රික්කේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා, වයස අවුරුදු 65යි. අපි පෞද්ගලික චරිතය ගැන කතා නොකරත් වයස අවුරුදු 65න් අවුරුදු 24ම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයට ඔබතුමා කරේ මොකක්ද? රස්සාවක් දෙකක් දීලා තවත් මේ රටේ ජනතාවට තව බරක් ඉදිරියේ තිව්වා මිසක වෙන මාතර දිස්ත්‍රික්කයට පවතින සංවර්ධන උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරේ මොනවද? පෞගිය කාලේදී ජනාධිපති වෙන්නත් උත්සාහ කරා මෙතුමා. නමුත් දැන් ඇති අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ හිටියා කියන්නේ ඔබතුමත් අසමත් කියලා ඔප්පු වෙලා අවසන්. මේ හැම දිනාටම අපි පැහැදිලිව මතක් කරනවා මේ රට තරුණයන්ගේ යුගයකට එන්න දැන් සූදානම්. තරුණයන්ට අවස්ථාව දීලා ඔබේ මහලු විය, ඔබේ විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්නට කියන ඉල්ලීමත් එක්ක නිහඬ වෙනවා. අපි තරුණයන්ගෙන් සැදුම්ලත් ඉදිරි පාර්ලිමේන්තුවක් බිහි වේවා කියන බලාපොරොත්තුවත් සමගින්.